उडमाले उडसाक्मान करन लिए बिममाले बिमसाक्मान करन लिए इकरायकट सालु दोलसाक आदिन लिए रोडी रहट बह पंगरात्न वाली आई बोवान अपे जनप्रवादे तीयनवा मिनीमा स्कैमट गिजुएच्च गिजुएला महा विपतकट पाथ्यच्च राजकुमारी की कथा කාලෙකට ඉස්සෙල්ලා රෝහණේ හිටියා රජ කෙනෙක් පැරකුම් කියලා ප්‍රාදේශීය රජ කෙනෙක් මේ පරාක්‍රමබාහු රජුනන සම්බන්ධතාවයක් නැහැ කොහෙත්ම මොහු ප්‍රාදේශීය රජ කෙනෙක් හැටියට කියන්නේ දැන් මහැමතිලා ඉන්නේ අපි මහැමති වගේ ඒ වගේ බලතල තියෙනවා බලතල නැහැ ඒ අතරතුරේ රජ කෙනෙක් මං හිතන්නේ නමුත් ප්‍රදේශය දැහැමිව රාජධර්මයෙන් යුත පාලනය කරගෙන ගියා ඉතින් මොහොත හිටියා ඉතාමත්ම රූමත් දියණියක් නවරත්න වල්ලි කියලා. නවරත්න වල්ලි කිව්වම නමේම තියනනේ පොඩි නිකන් ජොලියක්. නිකන් ලස්සනක්. මයිතනේ අය ඉතාමත් රෝමල්. ඉතින් මෙහෙම තිබිච්ච හොඳට තිබිච්ච මේ රටේ මේ ප්‍රදේශයේ මිනි මැරෙන්න පටන් ගත්තා. මිනි මැරෙන්න කියලා කියන්නේ මිනිහෙක් මරලා දාලා තියෙනවා. මිනිහගේ ඇඟේ කෑල්ලකුත් කපාගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක හරි ප්‍රහේලිකාවක් වුණා. අජිරෝ චරපුරුෂයන් යෝදෝල මේ මොන්සේ අල්ලගන්න බැලුවා. මේ අතටම අහුණා මිනිහෙක්ව මරන්න යන වෙලාවේ මේ අතටම අහුවෙලා අහුවෙලා බලනකොට කවුද මේ රජගෙදර ආරක්‍ෂකයා ෂෙෆ් රජුරුවන්ගේ ෂෙෆ් රජුරුවන්ට කෑම වෙන මිනිස්සයා ඉතින් මෙයාව ඇදගෙන ආව රජුරුවන් ගාවට ආම රජුරුව බලලා හරිම පුදුම වුණා මේ මට කෑම මම මේ අද දවලුත් කෑමනේ මේ මිනිස්සයා කෑම කියලා හිතන්නේ නැති රජවාසනම පත් වුණා බිමතියට රජුරුව ඇහුවා මොකද්ද මේ කාරණේ කියලා ඒ පරිකවන්නේ දෙවන වහන්ස මට ඔබ වහන්සේට කියන්න තියෙන ඉතාමත්ම කනගාටුදායක කතාවක් මම මේක කරන්නේ ඔබතුමාගේ දියණිය නවරත්න වල්ලි කුමරිය වෙනුවෙන් ඔබතුමා දන්නවනේ ඒ කුඩා කාලේ ඉඳලම මස් වලට කිදිවිච්ච කෙනෙක්නේ හා මස් ගෝන මස් මුව මස් ඌරු මස් හරක් මස් ඕන එකක් ඇය කනවා දිනපතා ඇයට මස් අවශ්‍යයි නමුත් එක පොයි දවසකදී මට ඇයට දෙන්න මස් තිබුණේ නැහැ ඇයිල්ලා හිටපු නිසා මට සිද්ධ වුණා ගිහිල්ලා කනත්තක ගෙනල්ලා දාලා තිබිච්ච ඒ වෙලේ ගෙනල්ලා දාලා තිබිච්ච මිනිහක කෑල්ලක් කපාගෙන ඇවිල්ලා උයලා දෙන්න. නමුත් ඇය දන්නේ නැහැ මං ඊවේ මොකද්ද කියලා. මොකද එදා ඉඳලා ඇය දිගටම ඒ මස්ම ඉල්ලලා හිටියා. ඉතින් මට සිද්ධ වුණා රජ කුමරියගේ ඉල්ලි මිෂ්ට කරන්න මිනිස්සු මරන්න. කනගාටුයි මට ඒකට දේවයන් මහන්ස කියලා. රජුරුව මහා කම්පාවකට පත් වුණා. පත් වෙලා කුමාරියව ගෙනල්ලා ඇහුවා මේ කතාව ඇත්තද කියලා. කුමාරි පිළිගත්තා ඔව් මේ කතාව ඇත්ත කියලා. ඉතින් මේ රජතුමා දසරා ධර්මයෙන් පාලනය කළත් තමන්ගේ දරුවට සමාව දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මිනි මරුමට දඬුවම මරණය දඬනේනේ. නමුත් මෙතන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මිනි මරණ මිනිස්සයා දන්නව මරන්නේ ඇයි කියලා. රාජකුමාරී අනුබල දුන්නේ නැහනේ. එයා ඉන්ටෙන්ෂන් එයාට ඕන කමින් මෙයා අනුබලයක් දුන්නේ නැහැ. එයා නොදැන තමයි මිනිමස් කෑවේ. ඒ නිසා අනුබල දීම මරණය දන්නන්න කාරණයක් වුණාට ඇයට රජතුමා අඩු ලිහිල් දනුවමක් දෙන්න තීරණය කළා නෝ ලිහිලුත් නෑ මේක සෙල්ලමක් නෙමෙයි ඇයව රොඩි රැහැට පන්නලා දාන්න රජුරු තීරණය කරා මේක අනිත්‍යයට ආදර්ශයක් වෙන්න එපෑයි රජුරු ඉතින් මේ කුමාරි මේ ලස්සන්ට හිටපු කුමාරි මෙච්චර සැප සම්පත් එක්ක තිබිච්ච කුමාරි බොහොම කනගාටුවෙන් යුක්තව උඩුකය නිරුවත් රොඩියන්ට රොඩියායට බැහැනේ උඩුකය අඳින්නේ දවස්වල උඩුකය නිරුවත්ව යටට යන්තම් රෙදි කෑල්ලක් විතර දවටගෙන මල්ලෙකුත් අරගෙන මෑව රජගෙදරින් පිටුහල් කරලා දැම්මා. ඉතින් ජනකවිය කියනවා රජුරු මෙන්න මෙහෙමයි කිව්වේ කියලා. උඩමාලේ උඩ සක්මන් කරන ලියේ බිමමාලේ බිම සක්මන් කරන ලියේ එක රැයකට සළු දොළසක් අඳින ලියේ රොඩි රැහැට බැහැපන් රත්නවල් ලියේ කියලා තමයි රජුරු ඇව රොඩි රැහැට තල්ලු කළා කියලා කියන්නේ. ඉතින් මේ රොඩි ඇඳුම් ඇඳගත් කුමාරි රජගෙදරින් එළියට බැහැලා බොහොම කනගාටුවෙන් මේ දෝලාවල ගිය කට්ටියනේ කරුඩින් ගිය කට්ටියනේ කොච්චර දුකක් ඇද්ද? ලා එයා පාරේ දිගට ඇවිදගෙන යනවා. මං හිතන්නේ රුහුණේ ඉඳලා කොළඹ පැත්තට එනවා වෙන්න පුළුවන් ඒ කාලේ. කොළඹ කියලා තිබුණ නැති වුණාට මං හිතන්නේ කළුතර හරියෙදි විතර මං හිතන්නේ මේ තරුණේ මෑව දකිනවා. හොඳින් සාමාන්‍ය ඉතින් කොල්ලන්ගේ විදියක් නෙදින් හැඩ කෙල්ලෙක් දැක්කහම කොහොම හරි වචනයක් දෙයක් ගන්න යනවනේ සමහරු ඉතින් ඒක නොදැක්ක වගේ යන්නේ නැති
ඉතින් මේ තරුණයා අහනවා මගෙන් කොයිබ සිටන් එන්නේ ඇල්ලි මැල්ලියේ කිව්වම මම කියනවා රුහුණ සිටන් එන්නේ ඇල්ලි මැල්ලියේ කොල්ල අහන උඩින් ඉඳලා පල්ලෙහාට බලලා දෙපාය දාපු ගිගිරිත් සෙල්ලි සෙල්ලියේ තෝරන මෙයා කියනවා පැරකුම් රජුගේ දුව නවරත්නවල්ලියේ කියලා. يعني කොයිබ සිටන් එන්නේ ඇලි මැලේ බොහොම අමාරුවෙන් ඇලි මැලිත් එක්ක දුකට මේ එන්නේ කොහේන්දරද මේ තරුණිය ළඟ කොහේන්දරද මේ එන්නේ රෝණේ ඉඳන් එන්නේ මම කවුද මේ දෙපාය දාපු ගිගිරි සෙල්ලි සෙල්ලිය කොහොමද ගිගිරි දාන්නේ ගිගිරි දාන්න පුළුවන් ඒ කාලේ රජ පවුල් වලට ඒ ආශ්‍රිත වංශවත් පවුල් වලට විතරයි 아무ත් වාගාව ගිගිරි තියනවා රජුරෝ මෙයාම මං හිතන්නේ පෙන්නන්න තමයි ගිගිරි විතරක් ඉතුරු කරා අනිත් ඇඳුම් අයින් කරාට රජ කුමරින්නේ රජුරෙන් පොඩි පොඩි ආදරයක් හරි ඉතුරු කරන්න ඇතිනේ රජුරෝ එතකොට මෙයා කියනවා නවරත් පැරකුම් රජුගේ දුව නවරත්නවල්ලිය කියලා මම තමයි පැරකුම් රජුගේ දුව මම ගිගිරි දානේ නිසා කියලා ඉතින් මට උතන තියෙන ප්‍රශ්නයක් මේ අල්තායනගෙන මේ ගිගිරිත් සෙල්ලි සෙල්ලිය කියලානේ මේ මේ තරුණයා අහන්නේ මොකද මං හිතන්නේ බොහෝ දුරට උඩුකය නිර්වත්නේ ඉතින් උඩුකය පය උදර ඉතින් සෙල්ලි සෙල්ලි ඔය ඇවිදිනකොට තියෙනවනේ ලතාවක් ඒකට තමයි මං හිතන්නේ ගිගිරිත් සෙල්ලි සෙල්ලිය මේ හෙත් සෙල්ලෙනම ගිගිරිත් සෙල්ලෙනවා කියලා කියන්නේ ඇත්තේ ඉතින් එතකොට කුමාරි කියනවා මෙන්න මෙහෙම උඩමාලේ උඩ සක්මන් කරපු මට බිමමාලේ බිම සක්මන් කරපු මට එක රැයකට සලු 12ක් ඇඳපු මට කෙසේ කලයාද පළුවීර ගස් යට කියලා. මොකද රජ කුමාරිනේ එක රැයකට සලු 12ක් මාරු කරන්න ඇති. අඳින්න නැති සලු 12ස. රටේ මේ උඩ ඇඳුම් වාග් ගන්න ඒවා මේ ඔක්කොමත් එක්ක කාටද බැරි සල්ලි තියනවා නම් ඒ වගේ. ඉතින් රජුරු අයින් කරනකොට ඒවත් අයින් කළානේ ආවේ. ඉතින් මම දන්නේ නැති මෙයා කියන්න ඕනේ ගැන. එතකොට කුම් මේ තරුණයා තේරුම් ගන්න නැති මෙයා ඇත්ත කියන්නේ කතාව. ඒ රජු ආපු මෙයා ඉතින් මෙයාව පළුවිරගස් යටින් බේරගෙන ගෙදරකට එක්කන් යන්නත් ඇති. ඉතින් ඔය ඔය කතාවටම තියෙනවා අන්දරේටත් ඔය කවිය ආදේශ කරපු වෙලාවක්. ඒ කියන්නේ අන්දරේ අන්දරේ තියෙන රජපෞලත් එක්ක රජුරුවත් එක්ක කිට්ටු හිටු බෑන්නේ. සීනි ප්‍රශ්නකුත් තියෙනවානේ සීනි කාලා රජුරු සීනි කාපු කතාවක් තියෙනවානේ. ඉතින් ඒ සීනිත් එක්ක අන්දරේ ඒව දොට්ටක් දැම්මනේ. හරි. එහෙම දොට්ට දානවා රජුරු. සීනි කාලා හමුනොත් දොට්ට දැම්මා රජුරු එහෙමයි. හරි. එතකොට නමුත් ඒකේ තියෙනවා අන්දරේ කියලා රිදී කලේ රන් කොතලේ බීපු මට පොල් කට්ටේ දිය නැති විය පිපාසෙට කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තිබුණු මට කෙසේ කලයාද පළුවීර ගස් යට කියලා අනිත් කවියත් කියනවා. අනිත් කවියත් තියෙනවා අර විදිහටම එක රැයකට සලු 12ක් ඇඳපු මට කෙසේ කලයාද පළුවීර ගස් යට අන්දරේ ගැන කියනකොට ඒකත් කියනවා සමහරව. නමුත් මං හිතන්නේ මොකද සලු 12ක් අඳින්න අපි දන්නවනේ අන්දරේ සරම ගහලා හිටපු මෑන්නේ සරම ගහලා ලේන්සුවක් දාලා හිටපු එක්කෙනෙක්නේ. එතකොට සලු 12ක් කියන්නේ රෑට සරන් 12ක් මාරු කරන අන්දරේට ඉතින් කාරණේකුත් නැහැ නිසා. එහෙම කියන්න බෑ. සමහරවිට බඩේ අමාරුම අකට ප්‍රශ්නයක් වෙලා ඉතින් 12ක් මාරු කරලා දන්නේ නැහැ. එහෙමත් කියන්න පුළුවන්නේ. නමුත් හැමදාම වෙන්නේත් නැහැනේ මොකද. ඒ නිසා මේ කවියේ නියම අයිතිකාරිය නවරත්නවල්ලි කුමාරිය. ඉතින් නවරත්නවල්ලි කුමාරිය රොඩි රැහැට රොඩි ගාඩි කල්ලි ඒගොල්ලෝ පිළිගන්නේ ඔවුන්ගේ දේවතාවිය හැටියට. ඇය අභහ ප්‍රාප්ත වුණාට පස්සේ ඇගේ ඔවුන්ගේ දේවතාවිය වුණා. ඉතින් මම ඔය ආශ්‍රිතව ගීතයක් ලිව්වා. ගීතය ගායනා කළේ විශාරද නන්දාමාලිනී මහත්මිය. සංගීතය සැපුවේ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා. ඉතින් පටිගත කරලා තියෙන තාමනිකුත් තුන්නේ මම ඒකේ කොටසක් දැන් වාදනය කරන්න. ඉතින් ඔබ මේ චැනල් එකට කැමති නම් මේක සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයාර් කරන්න මිතුරන්ට ෆේස්බුක් එකේ ෂෙයාර් කරන්න. මේ කවි සංරක්ෂණය බලන්න. Yeah.
රත්වල්ලියේ වෙනවයා ගී ගයා රඟ රඟා අත් බලා ශාස්ත්‍ර කියනවා ශාස්ත්‍ර අහන්නේ නැ වැටකොටු තණ්හා නැ රත්වල්ලියේ